ලංකා වෛද්‍ය සභාව සම්බන්ධව සහ වෛද්‍ය සභාවේ නිලවරණය සම්බන්ධව දීර්ඝ කාලීනව පැනලා තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම. මෙහිදී අපි මතක් කරන්න ඕන ප්‍රධානම කාරණය තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියලා කියන්නේ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය වෙලා තියෙන ව්‍යවස්ථාපිත ආයතනයක්. සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් තමයි දැනට ශ්‍රී ලංකාවේ සේවය දෙන වෛද්‍යවරුන්ගේ සහ ප්‍රධාන වශයෙන් වෛද්‍ය අධ්‍යාපනයේ තියෙන ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට මූලිකම කටයුතු සිදු කිරීම සිදු කරා. එතකොට අන්න ඒ වගේ ආයතනයක් තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නේ. එතකොට මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් තෝරා ගැනීමට නිලවරණයක් පැවැත්වෙනවා. ඒ නිලවරණය සම්බන්ධව නිලවරණයේ කොටසක් පැවැත්වීමේ නැති ගැටලුවක් 2018 වසරේ ඉඳන් මේ වෙනකොට අපි අවුරුදු 3ක කාලයක් වෙනකන් මේ විදිහට දිගින් දිගටම ඒක ඇදී ඇදී එන ගතියක් අපිට පෙන්නුම් කරනවා. විවිධ කාරණාම දේශපාලන කාරණා මත විවිධාකාර බලපෑම් මත පසුගිය ආණ්ඩුවේ සමයේදීත් මේ ආකාරයටම මේ නිලවරණය පැවැත්වීම දිගින් දිගටම අර කල්යවමින් තිබුණා. දැන් අවාසනාවන්ත විදිහට මේම රජයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් දැන් දෙදෙනෙක් සිටිනවා. ඒ දෙදෙනාගේ කාලය ඇතුළතම අපි විටින් විට මේ සම්බන්ධව රජ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපි මතක් කර දීමක් කරා. මේ අදාළ කටයුතු ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙන මේ නිලවරණය සම්බන්ධ වූ නිලවරණය පැවැත්වීම සම්බන්ධ වූ රෙගුලාසි ගැසට් කරගන්න ඕන ඒ නිලවරණය පවත්වන්න. ඒතර ඒ ගැසට් කර ගැනීම අද වෙනකන් කරන්න අපෝසත් වෙලා තියෙනවා. මේ ඒ අදාළ ගැසට් කිරීම සම්බන්ධ වූ කරුණු කාරණා ඒ අඩංගු වේ යුතු දේවල් සහ එහි අන්තර්ගතයන් මේ වෙනකොට සියල්ලම මේ වෙනකොට සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා තියෙන්නේ. මේ ගැසට් එක ගැසට් වෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි දැනට පැන නැගිලා තියෙන ප්‍රධානම ගැටලු. එතකොට මේක දැන් අවුරුදු 3ක් මේ විදිහට දිගින් දිගටම ඇදී ඇදී එනවා. තාම උත්තරයක් නැහැ. අපි මේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්කැල්ල මැතිතුමාවත් අපි රජ වැදින දාරි සංගමයේ කීප විටක්ම අපි හමු වුණා. එතුමාත් සමග සිටු සාකච්ඡා හැම එකදීම වගේ අපි මේක මතක් කර සිටියා. අවසාන වරට අපි සාකච්ඡා කරේ ඔක්තෝබර් මාසේ 12 වෙනිදා පැවැතුණු සාකච්ඡාව. එතුමා අපිට අපිත් එක්ක එකඟ වුණා. අපිට පොරොන්දුවක් දුන්නා සතියක කාලයක් ඇතුළත ඒ නිලවරණය සම්බන්ධ වූ රෙගුලාසිටි සම්බන්ධයේ ගැසට් කිරීම ගැසට් කරලා ඉවර කරලා සතියක් ඇතුළත ප්‍රකාශයට පත් කරනවා කියලා. නමුත් අද වෙනතුරු සෞඛ්‍ය මාත්‍යතුමත් අපෝසත් වෙලා තියෙනවා මේ ගැසට් කිරීම සිදු කරන්න. ගැසට් එක එළියට තාම ඇවිල්ලා නැහැ. එතකොට මේක තවදුරටත් කල් ඇදෙන ස්වභාවයක් තමයි අපිට පේන්නේ. මේ සම්බන්ධව අපේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ දැඩි අප්‍රසාදයේ මේ වෙලාවේ අපි සෞඛ්‍ය අමාත්‍යංශය වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයාත් ප්‍රකාශ කරන්න කැමති. මොකද මේ ප්‍රශ්නේ දැන් අවුරුදු 3ක කාලයකට පුරාවට ඇදී ගෙනවිලා තාම අපිට නිසි පිළිතුරක් ලැබුණ නැති. මොකද මේ රටේ වැදගත් කාර්යභාරයක් සෞඛ්‍ය ශාස්ත්‍රයටම කරන ආයතනයක මේ විදිහට පසුගාමී තත්වයක් දක්න ලැබීම අපි අපේ බලවත් කනගාටුවට හේතු වෙන දෙයක් විදිහට අපි මෙතනදී අවධාරණය කරලා කියන්න ඕන. ඒ නිසා අපි නැවතත් සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි අවධාරණය කරලා මතක් කරනවා අපේ දැඩි අප්‍රසාදය පරකර සිටින එතුමාගේ වෛද්‍ය සභාව සම්බන්ධව මේ ඒ නිලවරණය සම්බන්ධ රෙගුලාසි ගැසට් කිරීම සම්බන්ධව දක්වන මැලිකම ඒ දක්වන ප්‍රමාදය සම්බන්ධව අපේ කනගාටුවත් පළ කර සිටින කැපතිමේ වෙලාවේ ඒත් එක්කම මේ සම්බන්ධව ඉදිරි තීරණ ගැනීමට නැවත රැස්වෙන විධායක සභාවේ මධ්‍යම කාරක සමිතු රැස්වීම වෙලාවේදී අපි මේ සම්බන්ධව දිගින් දිගටම මෙහෙමනම් යන්නේ මේ සම්බන්ධ දැඩි තීරණයකට එළමෙන් අපි බලාපොරොත්තු වෙනවා. දැන් අද සිට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් සඳහා තුන්වෙනි ඉන්නත් මාත්‍රාව ලබා දෙන්න තීරණය කළා කියනවා. මේ தත්ත්වය පිළිබඳව ඔබතුමන්ලගේ අදහස මොකක්ද? අත් වශයෙන් මේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම COVID-19 වසංගතයේ සම්බන්ධයෙන් ගත්තම මේ ඉන්නත්කරණය සම්බන්ධව ඉසි ආන්තරණයක් හදන තැන ඉඳන් මේ පළවෙනි රැල්ලේ ඉඳන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පමණයි හරියාකාරව මේ සම්බන්ධව දිගින් දිගටම පිටිපස්ස ඉඳගෙන සියලුම අවශ්‍ය යාන්ත්‍රණයකට නිවැරදි යාන්ත්‍රණයකට මේ එන්නත්කරණය සිදු කිරීමේ මාර්ග උපදේශයක් ලබා දීම ඇතුළු ඒ කටයුතු සියල්ලම සිදු කරේ. එතකොට අපි නැවත නැවතත් පෙන්වා දුන්න කාරණයක් තමයි අපි මේ එන්නත්කරණය සහ තව විවිධාකාර පාර්ශ්ව ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයන්ට වෙන්න පුළුවන්, රජයට වෙන්න පුළුවන්, සෞඛ්‍ය අංශ වෙන්න පුළුවන්. මේ සියලුම දෙනා ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. මේ ක්‍රියාමාර්ග සාමූහිකව අරගෙන ඉස්සරහට යන එක තමයි මේ වසංගතය මර්ධනය කරගන්න පුළුවන්. ඒකේ වැදගත්ම අංගයක් තමයි මේ එන්නත්කරණය සිදු කරන්නේ. මේ එන්නත්කරණය සිදු කිරීම සම්බන්ධව අපි රජයේ වැදින නිලධාරී සංගමයේ විදිහට සෞඛ්‍ය අමාත්‍යංශයට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යතුමාටත් අපි මේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම පිළිබඳව දිගින් දිගටම අපි සාකච්ඡාවල සාකච්ඡා කරා. ඒ ගැන අපේ යෝජනා අපි ඉදිරිපත් කරා. ඒ වගේම බෝවන රෝග සම්බන්ධ වූ ඒ කමිටුව
ACCD කමිටුව සඳහා ඒ ඉදිරිපත් කළ අවශ්‍ය උපදේශ මත එන්නත්කරණය සිදු කරගෙන යන්න කියලා ඒ එන්නත්කරණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න විශේෂයෙන්ම ළමයින් සඳහා එන්නත්කරණය ඒ සියල්ලම පිටිපස්සේ රජ වෛද්‍යනිලධාරීන් සංගමයේ සිටියා. ඉතින් ඒ එන්නත්කරණය අප්‍රමාදව හරියාකාරව සිදු වුණා කියන එක හොඳ ලක්ෂණයක්. එන්නත්කරණය සිදු වුණත් රෝගීන් බහුලව මේ දිනවල නැවත නැවතත් හමු වෙමේ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ තව මාසකින් විතර මේ යන විදිහට ලොක්ඩවුන් කරන්න වෙයි. මෙහෙමයි අපිට එන්නත්කරණය විතරක් සිදු කිරීමෙන් අපිට වසංගතයක් මර්ධනය කරන්න බෑ. එන්නත්කරණය විතරක් නෙමෙයි වසංගතය පාලනය කරගන්න තියෙන එකම ක්‍රියාමාර්ගය. ඒක තමයි අපි දිගටම කිව්වේ. එතකොට ඒත් එක්කම අපි මාස්ක් පළඳින එකේ ඉඳන් නිසි පරතරය තියාගන්න එකේ ඉඳන්. එතකොට හරියාකාරව අපි වැඩ කරන ස්ථානයේ වෙන්න පුළුවන්, එලි බහලිය වෙන්න පුළුවන්, අපගේ දුර පුද්ගල දුරස්ථභාවය තියාගෙන. මන්නේ මේ ආකාර විවිධාකාරයෙන් යුතු අපි ඒ විවිධ කොටස් ගණනාවක් තියෙනවා අපිට ආරක්ෂා කරගන්න. අන්න ඒ සියලුම අංශ සම්බන්ධව අපගේ අවධානය යොමු කරන්න ඕනේ. මොකද එන්නත්කරණය කරලා විතරක් වැඩක් නැහැ. අපි මාස්ක් එක දාන්න නැතුව කඩවල් හැමතැනම යනවනම්, එහෙම නැත්නම් අනිත් අපි වැඩ කරන සානවල ඉන්නේ මාස්ක් එක නැතුවනම්, අපි පුද්ගල දුරස්ථභාවය තියාගන්නේ නැත්තම්, හරියාකාරව අපි පාවිච්චි කරන්නේ නැත්තම්, කියන්නේ සැනිටයිසර්ස් පාවිච්චි කරන්නේ නැත්තම්, අත් සෝදන්නේ නැත්තම්, ඒ ආකාරයට කටයුතු සිදු කරගෙන යන්නේ නැත්තම් සුසන ස්වස්ථතාවය තියාගන්නේ නැත්තම් මේ ඉතුරු කටයුතු මොකක්වත් අපිට හරියාකාරව කරගන්න බැරි නම් එන්නත්කරණය විතරක් කිරීමෙන් කිසි බලක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි අනිවාර්යෙන් දැනගන්න ඕන. මොකද එන්නත්කරණය හා සමගාමීව එන්නත අනිවාර්යෙන් ලබා ගන්න ඕන. එන්නත ලබා ගනිමින් ඒත් එක්කම මාස්ක් පළඳින එක, පුද්ගල දුරස්ථභාවය තබා ගන්න එක, ඒ සම්බන්ධව අවබෝධයෙන් යුතුව කටයුතු කරලා තම තමන් පුද්ගලිකව හැමදෙනාම පුද්ගලික වගකීමකින් යුතු වැඩ කරොත් විතරයි රටක් විදියට අපිට මේ වසංගතය ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍ය අංශ කියද්දි රට පුරාම දැන් උද්ඝෝෂණ රැල්ලක් ඇති වෙලා තියෙනවා. මේ උද්ඝෝෂණ කරන අයගේ අරමුණු මොනවා වුණත් මේ සම්බන්ධයෙන් අන්තිර වගකීම ගන්න වෙන්නේ මහජනතාවට. ඒ නිසා ඔබතුමන්ලට ඒ පිළිබඳව මොකද කියන්න පුළුවන්? මේමය උද්ඝෝෂණ වෙන්න පුළුවන්, රැස්වීම වෙන්න පුළුවන්, පින්කම් වෙන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. එක දෙයකට අපි මේක ලඟු කරලා බෑ. එතකොට අපි මෙතනදී ප්‍රකාශ කරන්නේ පුද්ගල ඒකරාශී වීම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සිදු වෙන්න ඕන. ඒක වෙන්නේ කොතනද? ඒක උද්ඝෝෂණයක්ද, නැත්නම් ප්‍රිය සම්භාෂණයක්ද, නැත්නම් උපන්දිනයක්ද, එහෙම නැත්නම් මංගල උත්සවයක්ද කියන එක නෙමෙයි මෙතන තියෙන. අපිට සෞඛ්‍යංශ විදියට ගත්තාම අපිට වැදගත්. අපිට වැදගත් වෙන්නේ අර කලින් කිව්වාගේ එන්නත්කරණය හරියට සිදු කරගන්නවා නම්, නිවැරදිව මාස්ක් පළඳිනවා නම්, පුද්ගල දුරස්ථභාවය හරියට තියාගන්නවා නම්, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කරගෙන යනවා නම්, ඒ හරි සෞඛ්‍ය මාර්ගෝපදේශත් එක්ක යනවා නම් මේ අපිට ගැටලුකාරී තත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් මිදිලා කුමනම් හෝ කෙනෙක් ඕනම කෙනෙක් වැඩ කරනවා නම් එතනින් සිද්ධ වෙන්නේ තවදුරටත් අපි වසංගතය පැත්තට තල්ලු වෙන එක. ඒ නිසා මේක හැමෝටම පොදු කාරණයක්. දැන් ලබන සඳුදා ඉඳලා සියලු පාසල් විවෘත කරන්න කටයුතු යොදලා තියෙනවා. ඒ අයට පොඩි පණිවිඩයක් දෙන්න පුළුවන් නේද ඔබතුමන්ට? ඒක තමයි පාසල් විවෘත කිරීමේදීත් අපි දිගින් දිගටම රජ වැදිනදාරි සංගමය ගේ යෝජනා අපි ඉදිරිපත් කරා. දිගටම මාධ්‍ය වෙත අපි දැනුවත් කරා, පාසල් දැනුවත් කරා, ගුරුවරුන්, ඒ වගේ විදුහල්පතිවරුන්, ඒ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සියලුම දෙනා අපි දැනුවත් කරුන් ලැබුවා. සහ ඒ එන්නත් කරන සම්බන්ධව අපි මූලික ස්ථානයක් අරගෙන කටයුතු කරා රජ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය. සහ අපි යෝජනා ලබා දුන්නා. ඒ යෝජනා බෝන් රෝග පිළිබඳ ජාතික ඒ කමිටුවෙන්, ACCD කමිටුවෙන් ඒ අනුමැතිය ඇතිව එන්නත් කරන සාර්ථකව රටේ ඒ දරුවන් ඒ වයස්කාණ්ඩවලට එන්නත් කරන සිදු කරගෙන ගියා. ඒ සිදුවීමෙන් පවතිනවා. ඉතින් ඒක හොඳ කාරණයක් විදිහට අපි දකින්න කැමතියි. පාසල් ආරම්භ කරනකොටත් අපි විශේෂයෙන්ම දෙමාපියන්ට දරුවන්ට ඒ පණිවිඩය දෙන්න කැමතියි. හරියාකාරව මාස්ක් පළඳින්න, දුරස්ථභාවය තියාගන්න, අපි අත්සෝදන දේවල් වලට පුරුදු වෙන්න, ඒ වගේ ඒ තමන්ගේ පුද්ගලික පවිත්‍රතාවය පිළිබඳව අවබෝධය තියාගෙන ඉගෙනීම් කටයුතු හරියාකාරව සිදු කරගන්න. මොකද ලෝකයේ සියලුම ස්ථානවල, කියන්නේ අපි ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන්න පුළුවන් ලෝකයේ පිළිගත් මතය තමයි වසංගතයකදී අවසානයට වැසෙන්න ඕන දේ පාසල් සහ ඉක්මනටම විවෘත වෙන්න ඕන දේ පාසල් කියන එක, අධ්‍යාපන කටයුතු කියන එක.
ඉතින් අධ්‍යාපන කටයුතු බාධාකින් තොරව ඉදිරියට කරගෙන යන්න ඕන සෞඛ්‍ය හොඳ අපේ ඒ හරියාකාර සෞඛ්‍ය පිරිසුදු අනුගමනය කරමින් ඒක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය.